පහේ මෙයාගේ රාජ්‍ය නිලධාරිය වෙනස් වෙන්නේ නැහැ. මලක දේත බදාත් වගේ ඌගේ ආයතන ඉඳගෙන එනේ දේශපාලඥයාට වරදාන වරපහා දීලා ඌවත් අල්ලගෙන කරාන තියෙන පට්ට පජාතිවට මේ නිලධාරින් කරනවා. ඒ නිසා මේ නිලධාරින්ට එරෙහිව අපි අරගලේ ආරම්භ කරන්න ඕන. මේ නිලධාරින් තමයි සම්පූර්ණයෙන්ම වක් කියන්න ඕන. මේ ජනාධිපතිවරයේ දරු අමාත්‍යංශය මේ පරිසර අමාත්‍යංශය. අද මේ රටේ දරුණු ලෙස මාධ්‍ය වගේම සංවිධාන සියලු දෙනා චෝදනා ලක් කරන මේ අමාත්‍යංශය. ඒ නිසා කරුණා කරලා ඇමතිවරයා ඉදලා මේක වෙනස් වෙන්න ඕන. ඒ නිසා දැන් අද වෙනකොට අධ්‍යක්ෂ ජනරාල් වලට දැන් ෂොට් එක හම්බෙලා තියෙනවා. අපි හිතයි තේ කඩිනම විදිහ කරයි කියලා. ඉතුරු අප්පු හම්බෙලාටත් මේක දීගෙන යන්න ඕනේ දැන්. අද වෙනකොට කිරිපිටි ප්‍රශ්න ඇත්ත වෙනවා. ඒකත් රජේ යන්න හිර කරන් ඉන්න. නිලධාරින් කරන්නේ. පොඩි යන්න පොඩි කිරි නෑ. කඩවල කිරි නෑ. අනේ හිර කරන් ඉන්න. ඒත් නිලධාරින් කරන්නේ. රේගුව ආනෙන පාල කරලා. ඒතර මේ සියලුම දෙනා මේ නිලධාරින් ටික වෙනස් වෙන්න ඕන. මුන් තමයි මේකට කන්නේ. දේශපාලන වෙනස් අවුරුදු පහෙන් මුන් වෙනස් වෙන්නේ නෑ. එන දේශපාලන ගෑනි දෙනවා කොමිෂන් දෙනවා අරක දෙනවා මේක දෙනවා දේශපාලන අල්ලගෙන තමන්ගේ වැඩේ සුපුරුදු පරිදි කරන් යනවා ඒ නිසා පරිසර මාත්‍යන් ඉස්සරහා බලන්න කොහොමද තත්ත්වය කියලා ඉස් බෝතල් කෑලි අනම්මන සේරම අද ලංකාවේ හැමතැනම කවුණුපදේ උතුරුණු ඇයි ප්ලාස්ටික් කෝප්ප බෝතල් අනම්මන සේරම පරිසර මාත්‍යන් වැඩ පිළිලක් නැහැ මේ අමාත්‍යද අපි හැපෙනවා 2015 ඉඳලා පොලිසියෙන් තහනමත් එක්ක නිශ්චිත වැඩ පිළිලක් කරන්න ඒ වෙලාවේ රුපියල් 45 ලංජ් ෂීට් එක රුපියල් දක්වාම වැඩි කරා වැඩි කරලා කම්පැනි කරලා හම්බ කරගෙන දුන්නා අද පරිසරය දිරන්නෙත් නැහැ මුකුත් නැත් තැන් තැන් වල මේවතිය ඒ නිසා මේ අමාත්‍යංශ නිලධාරීන් වෙනස් කිරීම අරගලේ ආරම්භ කර දෙවෙනවා ස්තුතිවන්ත වෙනවා අපේ හාමුදුරන්ට ඒ සටනට අපි සිවිල් ව්‍යාපාරයේ සහාය ලබා දෙන කෙනෙක් තමයි තමයි